ශ්‍රී ලංකා පුදුජන පිරිමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ තවත් ජන රැලියක් රත්නපුර කලවාන ප්‍රදේශයේදී අද පැවැත්ුණා. ශ්‍රී ලංකා පුදුජන පිරිමුණු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ප්‍රමුඛ පුදුජන පිරිමුණේ මන්ත්‍රීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එනම් මොකද්ද කලවාන දනු කුමාර කරේ? රටට මොකද්ද දනු කුමාර දිසානායක කරේ? අඩුතරමේ ගමේ වින්නපු මාතාවගේ කාර්යාලය හැදුවද? ආසනේ ඇතුලේ එක ගමක චෛත්‍යයක් හැදුවද? කලවානේ මෙනි කර්මාන්තය වෙනුවෙන් කවුද කවද්ද කතා කරේ? සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදාගෙන තාම රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ කියලා මේ රට තියෙන්නේ. තාම හිතන්නේ කිරිපකට් එකක් දීලා බත්බකට් එකක් දීලා පැම්පස් එකක් දීලා කිරිවීදුරුවක් දීලා රුපියල් 20000ක් දීලා දුප්පතාගේ හිතවතා කියලා නත්තල් 100 කියලා ඉඳලා හිතලා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා දිනන්න හිතන්නේ. ඒ නිසා මම විශ්වාස කරන යාට දිනන්න බෑ කියලා. සමහර දේශපාලඥයෝ හිතනවා, සමහර නායකයෝ හිතනවා ඒ නායකයෝ නිසා තමයි ජනතාව ඉන්නේ කියලා. යථාර්ථය සහ සත්‍ය මගේ ආදරය අම්මේ තාත්තේ ජනතාව නිසා තමයි නායකයෝත් පවතින්නේ කියන එක දේශපාලනය කරන සියලුම දෙනා මතක තබා ගත යුතුයි කියන එක මම වගකීමකින් ප්‍රකාශ කරනවා. අපි පක්ෂයක් විදිහට දේශීය චින්තනයේ මුල් කරගත් ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ගමේ ජීවිතේ අම්මා තාත්තගේ දරුවන්ට ජාතික සහ ජාත්‍යන්තර තලයේ රැකියාව වෙනදපොළට යොමු කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. අපේ ඉලක්කය තියෙන්නේ මිරටේ ගම හදන එක. අපේ ඉලක්කය මිරටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන එක. අපේ රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් ගත යුතු තීන්දුව తీරන අපි ගන්න ඕනේ. පැහැදිලිවම රට බෙදන්නේ නැහැ කියන තැන අපි ඉන්නවා. 13 වන ආණ්ඩුක ව්‍යවස්ථාන් සංශෝධනයේ පොලිසිය ඉඩ බලතල දෙන්නේ නැහැ කියන ස්ථාවරය අපි ඉන්නවා. ශ්‍රී ලංකා මාතෘ භූමිය විජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් දෙක්ක ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන්න යන ගමනට එකතු වෙන්න අත්වල් බැඳගන්නේ කියන ආරාධනය කරමින් ඔබ සිනුදට ජය.